හයි. ඔයගොල්ලෝ එන්නේ නැත්තේ බඩ අඩු කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැති. අපි බලමු මේ දැන් උදරේ නෙරායමට හේතු සහ අන්තිමට මම කරන්න පුළුවන් දෙයක් කියන්න. එන අපි වීඩියෝ එක පටන් ගමු. අපි මුලින් බලමු දැන් උදරේ නෙරායමට නැත්නම් බඩ තියෙනවා කියන්නේ මොකද්ද මේ හේතු වෙන්නේ කියලා. එතකොට පළවෙනි හේතුව තමයි ඔබ්වියස් හේතුව. දැන් මේ කාලේ ගෙදර ලබුණු කාලා වැඩමුකුත් කරන්නේ නැතුව එක තැන වෙලා කාලා ෆැට් තැම්පත් වෙලා ඇති. ඒක තමයි පළවෙනි හේතුව. ඒ කියන්නේ උදරේ වටා මේ දේ තැම්පත් වීම. ඊට පස්සේ දෙවෙනි හේතුව මම මේ විශේෂයෙන් කතා කරන්න වෙන හේතුව ඒක තමයි මේ අපේ දැන් කෝ එකේ නැත්නම් මේ බඩ වැඩේ තියෙන මසල් වල ශක්තිමත් භාවය අඩු වීම නිසා. ඒ කියන්නේ අර බඩ ඇතුලේ මේ අපි දන්නවා දැන් පපුව ගත්තොත් පපු ප්‍රදේශයේ උරස් කූඩුව තියෙනවා, මේ රිබ්ස් වලින් يعني බෝන් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. නමුත් බඩ ප්‍රදේශයේ එහෙම බෝන් ස්ට්‍රක්චර් එකක් නැහැ. ඉස්සරහා බඩේ ඕගන්ස් ටික ආරක්ෂා ගන්න. එතකොට ඒකට තියෙන්නේ අපේ මසල් ටික විතරයි. එතන තියෙන්නේ මාංශපේශි විතරයි. එතකොට මේ මාංශපේශි වල ඒ කියන්නේ ස්වෙත් එක අඩු වුණාම ඒතකොට ඇතුලේ තියෙන කන්ඩෙන්ස් එළියට තල්ලු කරන එක රෙසිස්ට් ගන්න තරම් ස්වෙත් එක නැති වුණාම ඒ මසල් ඇදිලා බඩ එළියට නෙරායන. එතකොට ඊට අමතරව පොස්චරල් ඒවා ඒ කියන්නේ වා පොඩි කාලේ හිටපු විදිහ නිසා දැන් අපේ ඇඟ ගොඩක් වෙලාට ඇඟ නිසැන්නගනිස් ඒ කියන්නේ මසල් එක ගෲප් එකකින් එක පැත්තකුත් අනිත් ගෲප් එකකින් අර බැලන්ස් කරගෙන වගේ තියෙන සාහන එක පැත්තක මසල් වල වැඩිම වැඩ කරලා ඒවා වැඩියෙන් ග්‍රෝත් වුණොත් ඒ ඉම්බැලන්සස් එනවා. ඉතින් ඒ වගේ පොස්චරල් ඉම්බැලන්සස් ඉම්බැලන්ස් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තව ඕන තරම් හේතු ගන්න පුළුවන්. ඉතින් දැන් උතනින් පළවෙනි හේතුව තමයි මම හිතන්නේ ගොඩක් අයට තියෙන මේ හේතුව. ඒක ගැන මං වීඩියෝස් කරා. දැන් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න නම් ෆැට් අඩු කරගන්න. يعني weight loss කළා අන්තිම වෙනකන් කළා බඩේ ෆැට් අඩු කරන්න. ඒ ටික කරන්නේ කොහොමද කියලා මම වීඩියෝස් ගොඩක් දාලා තියෙනවා. ඒකේ ප්ලේලිස්ට් එකක් මම මේ උඩින් දාන්නම්. දැන් ඒක උගල බලන්න. දැන් අපි මේ දෙවෙනි හේතුවට යමු. ඒ කියන්නේ මේ බඩේ මසල් වල මේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙච්ච නිසා උදරය කියන්නේ. දැන් එතකොට දැන් මේ කෙට්ටු හැටත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැති මොකද සමහර ගොඩක් කෙට්ටු අයගෙත් බඩ එළියට ඇවිල්ලා තියෙන හේතුව මේක. මොකද ඒකලගේ සාන්ද ගොඩක් වෙලාට ෆැට් අඩුයි, ෆැට් ප්‍රමාණය අඩුයි උදර ප්‍රදේශයේ උනත්. එතකොට දැන් සාන්ද පිටට පේන්නේ නැති වෙන්න පුළුවන් ඇඳුම් ඇඳා මේ ඇඳුම් වලින් ලැබෙන ස්ට්‍රෙන්ත් එක ඇති වෙන්න පුළුවන්. සාන්ද බඩේ කන්ටෙන්ස් වල එන රෙසිස්ටන්ස් එක මත ගන්න. නමුත් නැතුණාම දැන් තමන් දන්නවා තමන්ගේ බඩ එළියට නෙරා ඇවිල්ලාද නැද්ද කියලා. ඉතින් අපි ඒක කරන්න දැන් හැමෝටම කරන්න පුළුවන් එකක්. මේක බේසික් සරල. ඒ කියන්නේ දැන් දවසට විනාඩි 5ක පොඩි වර්කවුට් එකක් ඒ බඩේ මසල් ටික ස්ට්‍රෙන්දන් කරන. විනාඩි 5යි දවසට. දවසට විනාඩි 5ක් දෙන්න බැරි කමක් නැහැ කියලා මම හිතනවා. ඉතින් ඕන එක්කෙනෙක්ට දැන් මොන හරි කරත් නේ ඉතින් මොන හරි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ සරල එකකින් ආරම්භ කරමු. එහෙනම් අපි වර්කවුට් එකේ මොනවද තියෙන එක්සර්සයිස් වර්ග කියලා මුලින් කතා කරමු. එතකොට දැන් විනාඩි 5යි කියලා මම කිව්වේ. ඉතින් විනාඩි 5න් පළවෙනි විනාඩි අපි වෝම් අප් කරනවා. මොකද ඕනම දැක්කන් හරි වෝම් අප් කරන්න ඕනේ නිසා. එතකොට වෝම් අප් එක විදිහට මුලින් තප්පර 20ක් මේ එක තැන ජොග් කරනවා වගේ. මම දැන් මේ පෙන්වන ආකාරයට එක තැන ජොග් කරනවා වගේ මේ තමන්ට පුළුවන් වේගෙට. ඒක එහෙම වේගයක් නැහැ. තමන්ට පුළුවන් වේගෙට තප්පර 20ක් කරන්න. ඊට පස්සේ තප්පර 10ක රෙස්ට් එකක් අරගෙන ඊළඟට වෝම් අප් එක ඊළඟ කොටස ඉදියට ගොලහල ඇති ජම්පින් ජැක්ස් කියලා එක්සර්සයිස් එකක් තියෙනවා. දැන් මේ මම පෙන්වන විදියට ජම්පින් ජැක්ස් ඒ කියන්නේ ඒක මෙහෙම කකුල් දෙක උඩ පහිනත් එක්ක කකුල් දෙක ඈත් කරන එක මන් දෙක උඩට ගන්නවනේ. ආයේ පහළට එනකොට කකුල් දෙක ලං කරලා දෙක ඉන්නේ දෙපසට ගේන්නුයි. ඒක තප්පර 30ක් කරනවා. Tamanට ඒකත් පුළුවන් වේගෙන් සාහන තප්පර 30 කරන්න බැරි වුණොත් නතර කරලා රෙස්ට් එකක් ඉදිරිය ගන්න. දැන් ඒක කරලා
පතවට පලනි විනාඩී වැඩයි ඊළඟට තප්පර 30ක රෙස්ටක් අරගෙන පලනි එක්සසයිස් එකට යන්. ඒක තමයි ක්‍රන්චස්. ඒක නම් කියනවා. නමුත් ඒකේ අර පොඩි පොඩි වේරියේෂන් අනුව තමයි ඒ නම් කියන්නේ. නමුත් හැමෝම ඒ මේ මූවමන්ට් එකට කියන්න ඒ නම් ඔක්කොම භාෂි කරනවා. දැන් මෙතනදී ක්‍රන්චස් වලදී කරන්නේ මෙතන හිප් ජොයින්ට් එකෙන් උඩට එන්නේ නැහැ. ඒක සිට්අප් එකක් වගේ. ඒ කියන්නේ කෙලි උඩට නැගිටින්නේ නැහැ. මේ කියන්නේ ඇබ් මසල්ස් වලින් තමයි භාෂි කරන්න ඕනේ. එතකොට බෙල්ල දැන් ගොඩක් අය සාමාන්‍යයට බෙල්ලෙන් මේ පව ගන්න හදනවා. අර අත් දෙක පිටිපස්ස දැන් අත් දෙක තියාගන්න විදිහත් මෙන්න මේ ආකාරයට ඉස්සරහට නැත්තං පිටිපස්සට හරි නැත්තං මෙහෙම අත් දෙක හරස් කරලා පපු උඩ හරි එහෙම තියාගන්න පුළුවන්. ඒතකොට දැන් විශේෂයෙන් බෙල්ල පිටිපස්සෙන් තියාගත්තොත් එහෙම බෙල්ලට ස්ට්‍රේන් එකක් දෙන්න එපා. බෙල්ල හැමදෙසෙම නිකට කෙලින් තියෙනුනේ කියන්නේ මම කරන ආකාරයට. ඒක තප්පර 30ක් කරන්න. තප්පර 30ක් කරා ඊළඟට රෙස්ට් එකක් ගන්න. තප්පර 30ක. දැන් විනාඩි 2යි 2ක් ඉවරයි ඊළඟට 2මාරයි රෙස්ට් එක. රෙස්ට් එක ඉවරන පස්සේ අපි ඒ කියන්නේ කෝ එකේ අනිත් මසල දැන් මෙතන කලින් එකේ කරේ රෙක්ටස් ඇබ්ඩොමිනස් නැත්තම් 6 පැක් එක උඩ හරි මසල් වලට තමයි මේලි ෆෝකස් වෙන්නේ. දැන් අපි කෝ එකේ දෙපැත්තේ තියෙන කියන්නේ ඔබ්ලික් මසල් වලින් උත් ප්‍රෝ ඒ කියන්නේ ඒකටත් වර්ක් වෙන්න ස්ටෑන්ඩින් බයිසිකල් ක්‍රන්චස්. ඒ තව එක එක නම් වලින් ඒක හඳුන්වනවා. දැන් මම පෙන්වන ආකාරයට ඒක තප්පර 30ක් වාට පුළුවන් වේගෙන් වාට කැමති ප්‍රමාණය. මේක අර රෙප් ප්‍රමාණයක් නෙවෙයි අතුලත කරන ප්‍රමාණයක් කරන්නේ. ඊළඟට ඒක ඉවරුණාට පස්සේ ආයේ දැන් විනාඩි 3ක් ඉවරයි. තප්පර 30ක රෙස්ට් එකක්. මොකද්ද ලෙග් රේසස්. දැන් ලෙග් රේසස් වලදී දැන් මම මේ පෙන්වන ආකාරයට කකුල් දෙක කෙලින් තියාගන්න ඕනේ. කකුල් දෙක කෙලින් තියාගෙන හිප් එකෙන් දැන් මේවා කරනකොට හිප් මේ ජොයින්ට් එක කියන්නේ මෙතන හිප් ෆ්ලෙක්සස් මසල් තියෙන ඒවා නෙමෙයි ඔයාගේ ඇබ්ඩෝමන් එයාගේ බඩේ මසල් වලින් ඒක තමයි මූවමන්ට් එක කරන්න ඕනේ. ඒක හිතලා තමයි කරන්න ඕනේ මුලින්. මොකද අපිට දැන් අපි ඇවිදින කරන හැම දෙයකම දුවන පයින් හැම දෙයකම පාවිච්චි කරන හිප් ෆ්ලෙක්සස්. ඒක නිසා ඒවා ඩොමිනන්ට් ගොඩක් අගේ. දැන් මේකට හේතුවත් මේ කරන්න හේතුවත් ඒ මසල් මේ ස්ට්‍රෙන්ත් එකෙන් අඩු නිසානේ. ඉතින් ඒතකොට ඒවා ටක් ගාලා ඒ ඩොමිනන්ට් මසල් ටික මේ ටේක් ඕවර් කරනවා වැඩි. ඒක නිසා හිතලම මුල් කාලේ වර්ක් කරන්න ඕනි මසල් එක පාවිච්චි ගන්න වෙනවා. ඊළඟට ලෙග් රේසස් කරනකොට දැන් කලින් එක්සර්සයිස් වා කියන්නේ මසල් එක කන්ට්‍රැක්ට් කරන වෙලාවේ තමයි හුස්ම පිට කරන්න ඕනේ. ඊට පස්සේ රිලැක්ස් කරන වෙලාවේ තමයි හුස්ම ගන්න ඕනේ. දැන් මෙතන කකුල් දෙක ලෙග් රේසස් එකේ කකුල් දෙක උඩට උස්සද්දී වා හුස්ම පිට ගන්න ඕනේ. ආයේ පහළට ගනින්දි හුස්ම ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මේක ඉවරනට පස්සේ ආයෙත් අපේ විනාඩි 4ක් කියලා ආයෙත් අපේ 30ක රෙස්ට් එකක් කරා. ඊළඟට ඉවර විනාඩි 5යි මම කිව්වේ මේ ප්ලැන්ක් එක ඔගොල්ලෝ අහලා ඇති මේ ප්ලැන්ක් එක. ඒ ප්ලැන්ක් එක එක දිගට වාට දැන් විනාඩි 5යි වෙන්නේ. ඒක තප්පර 30ක් කරොත් වාට තප්පර 30ට වඩා කරන්න පුළුවන් නම් ඒක අල්ලන් ඉන්න වාට පුළුවන් වෙලා වෙනකම්. يعني විනාඩියක් විනාඩිකමාරක් ප්‍රශ්නයක් නෑ. දැන් ඊට පස්සේ කියන්න ඕනේ මේ තප්පර 30 සායට වෙලාව මේ වාට කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ප්‍රශ්නයක් නෑ. ඔයා දැන් තප්පර 20 වාට කරන්න පුළුවන් වුණේ වදපරිසක් කළා. ඒ අර ඉතුරු 10 රෙස්ට් එකට අරන් වා එන්න එන්න ප්‍රෝග්‍රෙස් කරගන්න. නැතුව බයින්න එපා. මේක පාටම මේක මේකත් කරගන්න බැරි වුණොත් මම වැඩක්ම නැහෙනේ. එහෙම හිතන්න එපා. ඒකගේ ලෙවල්ස් වෙනස්. ඉතින් එහෙම එතෙන්ට මේ එන්න ඊටසවර මේක මාස්ටර් කරාට පස්සේ දැන් මම ඉස්සරහට ඉන්ටර්මීඩියට් ඇයට ඇඩ්වාන්ස් ඇයට ඇබ් වර්කවුස් දැම්මම ඔයාලට ඒ ලෙවල් වලට එන්න පුළුවන්. එනවා මේක ප්ලේස් වුණාට පස්සේ මේකේ ඊට පස්සේ තේරෙනවා මේක කරාට වැඩක් නැහැ, දැනෙන්නේ නැහැ, නිකන් ඔහේ වෙනවා වගේ. කියන්නේ වර්කවුට් එකක් කරාද කියලා දැනෙන්නේ නැති ගන්නට ලෙවල් එකට ආව පස්සේ තව උඩ ලෙවල් වලට යන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා කරන්න තුව වර්කවුට් එකට යමු. බයින්න එපා. මාත් ඉන්න ඕගොල්ලෝ එක්ක මම කරන විදියට කරමු.